මේ දවස්වල ගොඩක් අය ස්ට්‍රගල් කරන ඒරියා එකක් තමයි IELTS Reading කියලා කියන්නේ. දැන් Reading test එක ගත්තම බොහොම ලේසි. ඕගොල්ලෝ දේවල් දෙකක් අනිවාර්යෙන් දරගන්න ඕනේ. Changeable and Unchangeable keywords. Unchangeable keywords කියලා කියන්නේ ඕගොල්ලොන්ට ප්‍රශ්නේ තියෙන වචනෙම paragraph එකේ එනවනේ. ඒ කියන්නේ ඒ වචන වෙනස් වෙන්නේ නැහැ. Pronouns, dates, scientific terms. මේ වගේ දේවල් paragraph එකේ තියෙන විදියටම ප්‍රශ්නේ තියෙනවා. නැත්නම් ප්‍රශ්නේ තියෙන විදියටම paragraph එකේ තියෙනවා. එතකොට ඔයා scan කරද්දි ඉස්සෙල්ලම locate කරගන්න ඕනේ unchangeable keywords. ඊළඟට ඔයා බලන්න ඕනේ changeable keywords ඒ වටා තියෙනවද කියලා. Changeable keywords කියලා කියන්නේ ඔයාට ප්‍රශ්නේ තියෙන වචනේ වෙන විදියකට paragraph එකේ තියෙනවනේ. කියන්නේ synonyms paragraph එකේ තියෙනවනම්. එතකොට ඉස්සෙල්ලම ඔයා unchangeable keyword එක locate කරගෙන ඊට පස්සේ තමයි ඔයා changeable keywords locate කරගන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න ඕන දේ තමයි answers හැම වෙලාවෙම තියෙන්නේ questions වල අනුපිළිවෙලට. ඒ කියන්නේ question number 2 එකේ answer එක හැම වෙලාවෙම තියෙන්නේ question number 1 එකට යටින්. 3 එකේ answer එක 2 එකට යටින්. 4 එකේ answer එක 3 එකට යටින්. ඒ විදිහට answers හැම වෙලාවෙම අනුපිළිවෙලට එන්නේ. මේ නීතිය කැඩෙන්නේ ඔයා matching එහෙම නැත්නම් classification type question එකක් කරනවා නම් විතරයි. නැත්නම් මේ rule එක හැම වෙලාවෙම apply වෙනවා. ඊළඟට ඔයා skim, scan and focused reading කියන method එක තමයි follow කරන්න ඕනේ. Skim කියන්නේ ඔයා questions ටික බලන කලින් paragraph එකේ තියෙන words ටික ටක් ටක් ගාලා highlight කරගන්න. ඒ කියන්නේ keywords ටික. Mainly unchangeable keywords. නම් වට පේනවා නම් dates, scientific terms මේ වගේ දේවල් පේනවා නම් ටක් ටක් ගාලා highlight කරගන්න. ඊට පස්සේ ඔයා ප්‍රශ්නේ තියෙන keywords බලලා ඒවා scan කරන්න paragraph එකේ. ඒව හම්බෙච්ච ගමන් ඔයාට තියෙන්නේ හොඳට focus read කරලා උත්තර ටික හොයාගන්න විතරයි. ඉතින් reading section එක එච්චර අමාරු නැහැ. ඔයා මේ techniques ටික හරියට ඉගෙනගෙන ඒ ටික follow කරන්න උත්සාහයක් ගන්න. ඉතින් ඊළඟ video එකෙන් අපි එනකන් keep practicing.